ආයුබෝවන් කියලා පිළිගන්නවා එස්එල් ගැජට් යූටියුබ් channel එකේ ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් නංගිමලි ඔයාලා දන්නවා මේ channel එකේ මම ඔයාලත් එක්ක වැඩිපුර කතා කරන්නේ يعني 100% වගේම කතා කරන්නේ ඔයාගේ professional qualifications සවා කොහොමද හදාගන්නේ. ඒ කියන්නේ after A level සවා මොනවද කරන්න ඕනේ කියන එක ගැන තමයි මේ channel එකේ මම ඔයාලත් එක්ක සම්පූර්ණයෙන් කතා කරන්නේ. ඉතින් නංගිමලි මම ගොඩක් ඔයාලත් එක්ක courses ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට විදේශ රටකට යනවා නම් වැඩිපුර පිළිගන්න රැකියාවන් මොනවද කියලා කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒවට අදාළ يعني courses වගේ දේවල් මම මගේ channel එකේ මම ඔයාලත් එක්ක කතා කරලා දිනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ universities ගොඩක් තියෙනවා. මේකේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. Government universities ඒ වගේම තමයි private universities කියලා. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ලංකාවේ තියෙන හොඳම government universities 10 මොකද්ද? ඇයි මේ universities වලට හොඳම government universities 10 කියන rank එක අත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අනිස්සලා පොඩි දෙයක් කියන්නේ අර තාමත් SL gadget youtube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අතර යහපැත්තේ notification bell එක click කරලා තියාගන්න. එතකොට තමයි මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි අපි යන් යන අද වීඩියෝ එකට මොනවද මේ universities ඇයි මේ universities වලට මේ rank එක හම්බෙන්නේ කියලා. හරිම වීඩියෝ පටන් ගන්නකොට පොඩි හැඳින්වීමක් කරා. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ලංකාවේ තියෙන හොඳම ගවර්මන්ට් යුනිවර්සිටි කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල 10 ගැන. එතකොට මම නංගිවල්ලේ මේකත් එක්කම ඔයාලත් එක්ක කතා කරනවා. මේකට හම්බෙලා තියෙන වර්ල්ඩ් රෑන්ක් එක. ඒ කියන්නේ ලෝකයේම කීවෙන ස්ථානයේද මේ යුනිවර්සිටි එක තියෙන්නේ කියන එකත් මම පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරනවා. වීඩියෝ එකේ අනිස්සලා පොඩි දෙයක් කියන්නුනේ ඔයාලට එතකොට මම මේ යුනිවර්සිටිස් 10 පෙළගස්සලා තියෙන්නේ මේ යුනිවර්සිටිස් වල තියෙන ෆැසිලිටීස්. ඒ වගේම තමයි මේ යුනිවර්සිටි එකේ තියෙන ඩිග්‍රීස් වල වැලීඩ් එක. ඒ වගේම තමයි මේවැ තියෙන ෆැකල්ටි සංඛ්‍යාව සහ මේවැයි තියෙන අනිකුත් බාහිර ක්‍රියාකාරකම් වහ ඒවත් ඒවට තියෙන පහසුකම් වගේ දේවල් තමයි මේ යුනිවර්සිටිස් මේ වගේ රෑන්ක් වලට එන්න බලපාන. ඒ වගේම තමයි ගොඩක්ම බලපානවා මේ යුනිවර්සිටිස් වලින් ළමයි අවුට් කරනකොට කොච්චර කාල සීමාවක් යන ගන්නවද. ඒ කියන්නේ අපි මෙහෙම කියමු අවුරුදු 4ක ඩිග්‍රී එකක් හරියටම අවුරුදු 4කින් ඉවර කරනවා නම් ඒක ගොඩක්ම බලපානවා යුනිවර්සිටි එක රෑන්ක් එකෙන් ඉහළට එන්න. ඒ කියන්නේ අවුරුදු 4ක ඩිග්‍රී එකක් සාමාන්‍යයෙන් පෙළක් යුනිවර්සිටිස් තියෙනවා අවුරුදු 5ක් පහමාරක් වගේ යන යුනිවර්සිටිස් තියෙනවා ගවර්න්මන්ට් යුනිවර්සිටිස්. ඉතින් ඒ වගේ දේවල් නෝන මේ යුනිවර්සිටි රෑන්ක් එක ගොඩක් පල්හැට නැති මෙන්න මේ වගේ කරුණුත් එක්ක පදනම් වෙලා තමයි 2023 මෙන්න මේ යුනිවර්සිටිස් 10 තමයි ලංකාවේ හොඳම ගවර්මන්ට් යුනිවර්සිටිස් 10ට අත් වෙලා තියෙන්නේ. ඉතින් 10 වෙනි ස්ථානයට හම්බෙලා තියෙන්නේ 10 වෙනි ස්ථානෙ හිමි කරගන්නේ ඌව වෙල්ලස්ස කියන යුනිවර්සිටි එක. ඉතින් ඌව වෙල්ලස්ස යුනිවර්සිටි කියන එකත් ගත්තොත් එහෙම මැනේජ්මන්ට් කරන කට්ටියට, සයන්ස් කරන කට්ටියට, ඒ වගේම තමයි ආර්ට් කරන කට්ටියට ගොඩක් ඩිග්‍රීස් තියෙන යුනිවර්සිටි ගත්තාම ඌව වෙල්ලස්ස යුනිවර්සිටි කියලා කියන්නේ. ඉතින් මේක ලංකාවේ 10 වෙනි ස්ථානෙට තියෙන ගවර්මන්ට් යුනිවර්සිටි එක. ඒ වගේම තමයි වර්ල්ඩ් රෑන්ක් එක ගත්තොත් එහෙම වර්ල්ඩ් රෑන්ක් එක තියෙනවා 7268 කියන වර්ල්ඩ් රෑන්ක් එක තමයි මේ ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එකට හම්බෙන්නේ. හරි 9 වෙනි ස්ථානෙ හිමි වෙන්නේ ඕපන් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ලංකා. ඒ කියන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තමයි 9 වෙනි ස්ථානෙට රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ආයත් වෙන්නේ. ඉතින් මම ගොඩක් ඔයාලත් එක්ක කතා කරලා තියෙන මේ ඕපන් යුනිවර්සිටි එකේ තියෙන ඩිග්‍රීස් මොනවද කියලා. ඉතින් මේක 9 වෙනි ස්ථානෙට, ඒ කියන්නේ ලංකාවේ 10 වෙනි ස්ථාන, ඒ කියන්නේ 10 වෙනි, ඒ කියන්නේ හොඳම යුනිවර්සිටිස් 10 ඇතුළට එන්න හේතුව වෙලා තින්නේ ඕපන් යුනිවර්සිටි කියන විශ්වවිද්‍යාලයේ. ගත්තොත් එහෙම ගොඩක්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ කියන්නේ ඒලවල්ස් කරපු නැති ළමයට, ඒ කියන්නේ ඒලවල් ෆේල් වෙච්ච ළමයට උනත් කරන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ වගේම තමයි ගත්තොත් එහෙම කලා, ඊට පස්සේ වාණිජ විෂය ධාරාව, ඊට පස්සේ සයන්ස්, ඊට පස්සේ මැත්ස්, ඊට පස්සේ ටෙක්නොලොජි කියන හැම විෂය ධාරාවකින්ම අදාළව ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ වගේම තමයි ලෝ, ඒ කියන්නේ නීති විද්‍යාව වගේ ඉගෙන ගන්න ඔයාලට මේ ඕපන් යුනිවර්සිටි එකේ පුළුවන්කින් තමයි 9 වෙනි ස්ථානෙට මේ ඕපන් යුනිවර්සිටි එක හම්බෙලා තියෙන්නේ. ඉතින් මේක වර්ල්ඩ් රෑන්ක් එක ගත්තොත් එහෙම 5258 තමයි හිම් වෙන්නේ මේ ඕපන් යුනිවර්සිටි එකේ. 8 වෙනි ස්ථානෙට හිමි වෙන්නේ, 8 වෙනි ස්ථානෙ හිමි කරගෙන තියෙන යුනිවර්සිටි එක තමයි යුනිවර්සිටි ඔෆ් ජැෆ්නා. ඒ කියන්නේ යාපනයේ විශ්වවිද්‍යාලය තමයි 8 වෙනි ස්ථානෙට තියෙන්නේ. ඉතින් මේ විශ්වවිද්‍යාලයට වර්ල්ඩ් රෑන්ක් එක ගත්තොත් එහෙම 3712 කියන ස්ථානය තමයි ලෝකයේම විශ්වවිද්‍යාල වලින් මේ යාපනයේ විශ්වවිද්‍යාලයට හම්බෙන්නේ. ඊළඟ 7 වෙනි ස්ථානෙ ගත්තොත් එහෙම 7 වෙනි ස්ථානෙ හිමි කරගන්නේ රජරට යුනිවර්සිටි එක. ඉතින් රජරට යුනිවර්සිටි එක ගත්තොත් එහෙම ගොඩක්ම රජරට යුනිවර්සිටි එකේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මේගොල්ලෝ කියන කාලෙට ඉවර කරපු යුනිවර්සිටියක්. ඉතින් ඒ හින්දා තමයි මේ යුනිවර්සිටි එක ගොඩක්ම මේ වගේ ස්ථානෙට හිමි වෙලා තිබි. කියන්නේ රජරට යුනිවර්සිටි එක ගිය අවුරුද්ද ගත්තොත් එහෙම මේ යුනිවර්සිටි එක මීට වඩා පල්ලෙහා තිබ්බේ. ඒ කියන්නේ 9 වෙනි ස්ථානය වගේ තමයි තිබ්බේ. එතකොට මේ වෙනකොට 7 වෙනි ස්ථානෙට ඒ යුනිවර්සිටි එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ යුනිවර්සිටි එක වර්ල්ඩ් රෑන්ක් එක වෙන්නේ 3216 තමයි රජරට යුනිවර්සිටි එකේ වර්ල්ඩ් රෑන්ක් එක වෙන්නේ. රයිට්, ඊළඟට 6 වෙනි ස්ථානෙට හිමි වෙන්නේ
University of Kelaniya ekena Kelani Vishwavidyalaya tamai 6 wenna sthane himi karaganne meka world rank ekak gattot ewa 3005 tamai lokema thiyena vishwavidyala wale mekata himi wenna sthane right api ilada balum 5 wenna sthane himi karagena thiyenne mokakda kiyala me 5 wenna sthane himi karagatta university ekak gena katha karoth dan poda visheshai 5 wenna sthane himi karagatta university ekak tamai University of Ruhuna ewala poddak meka gihilla balanna ඒ කියන්නේ මීට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා ගත්තොත් එහෙම මේ යුනිවර්සිටි එකේ තිබ්බේ 10 වන ස්ථානය එහෙම නැත්නම් 11 12 ඒ වගේ ස්ථානයක තමයි තිබ්බේ යුනිවර්සිටි රුහුණු විශ්වවිද්‍යාලය. එතකොට 2023 වෙනකොට රුහුණු විශ්වවිද්‍යාලය 5 වන ස්ථානයට ඉහළට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකටත් ගොඩාක් හේතු සාධක මේකට අත් වෙලා තියෙනවා. එතකොට රුහුණු විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම වර්ල්ඩ් රෑන්කින් පැත්තෙන් ගත්තොත් එහෙම 2464 කියන ස්ථානය තමයි රුහුණු විශ්වවිද්‍යාලයට හිමි වෙන්නේ. අන්නංගල මල්ල ඉතින් හතරවන ස්ථානයට දැන්ටපත් වෙලා තියෙන්නේ University of Moratuwa Moratuwa විශ්වවිද්‍යාලය. ඒ කියන්නේ ගොඩක් ඉංජිනේරින් ෆැකල්ටි හිමින් තමයි ගොඩක් මේක හතරවන ස්ථානයේ හිමි වෙගෙන හේතුව ඒගොල්ලෝගේ හොඳ ඉංජිනේරින් ෆැකල්ටි එකක් තියෙනවා. ඒ වගේම තමයි ගත්ත මැනේජ්මන්ට් ඒ වගේ ගොඩක් විෂයන් වලට ෆැකල්ටිස් තියෙන විශ්වවිද්‍යාලයක් තමයි මේ Moratuwa විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. එතකොට මේක 2394 කියන ස්ථානය තමයි මේ යුනිවර්සිටි එකට හිමි වෙලා තියෙන වර්ල්ඩ් රෑන්කින් වලින් ගත්තොත් එහෙම. Right, Tungan Stane, Himukaragana Tine, Peradeniya Vishwavidyalaya, University of Peradeniya. Ithin Peradeniya Vishwavidyalaya tamai Lankawe tiyena thunweniyata hondama vishwavidyalaya washen danata therila patthela tiyene. Ithin meka nange malle world ranking gattot ema 1972 1972 kiyana world rank e tamai me Peradeniya Vishwavidyalaya wenne. Ilada deweniyata gattot ema deweniyata tiyena vishwavidyalaya tamai University of Jayewardenepura. Ekenne Japura University eka tamai ලංකාවේ තියෙන දෙවෙනියට හොඳම විශ්වවිද්‍යාලය වශයෙන් දැන්ට පෙරේරිපත් වෙලා තින්නේ. ඉතින් මේක world rank එකක් ගත්තොත් එමේ 1962 තමයි මේකේ තියෙන world rank. හරි අපි අන්තිමට බලමු ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල වලට 2023 තේරලාපත් වෙලා තින්නේ මොකද්ද කියලා. ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල වලින් පළමුන ස්ථාන හිමි වෙලා තියෙන කොළඹ විශ්වවිද්‍යාලය University of Colombo. ඉතින් ගොඩක්ම ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක්. ඒ වගේම තමයි හොඳ ෆැකල්ටිස් තියෙන ඒ වගේම තමයි හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙන විශ්වවිද්‍යාලයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඉතින් මේකට වර්ල්ඩ් රෑන්ක් කියන්නේ ලෝකෙම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමෙන් හිමි වෙලා තියෙන ස්ථානය තමයි 1531 කියන ස්ථානය. ඉතින් ලංකාවේ පළවෙනියට තියෙන විශ්වවිද්‍යාලය තමයි කොළඹ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට අයිඩියාක් එන්නේ නැති කියලා ලංකාවේ තියෙන ගවර්න්මන්ට් යුනිවර්සිටීස් ගත්තොත් එහෙම මොන මොන යුනිවර්සිටීස්ද මේ වගේ රෑන්ක් වලට අයිති වෙලා තියෙන කියලා. ඉතින් ඔය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ යුනිවර්සිටි එකක් මොකද්ද කියලා. ඉතින් ඔයාගේ යුනිවර්සිටි එකක් තියෙන රෑන්ක් එක වට මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා වට එනම් අයිඩියාක් එන්නේ නැති කියලා. ඒ කියන්නේ එහෙම අයිඩියාක් ආවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවොත් ඇති මේ වගේ දේවල් බලන්න. එයාට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් නම් එමල්ලි ඒ වගේම තමයි අපේ SL Gadget YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි simple biz කියලා YouTube channel එකක් තියෙනවා. business ideas ගැන තමයි සම්පූර්ණයෙන් කතා කරන්නේ. ඉතින් ඒකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි අපේ SL Gadget FB page එක තියෙනවා, Instagram page තියෙනවා. අනිවාර්යෙන් ඒක follow කරලා තියාගන්න. ඒ වගේම Telegram group එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒකට join වෙන්න. ඒකෙත් ගොඩක් දේවල් වලත් එක්ක කතා කරනවා. ඉතින් අපි එහෙනම් තවත් අලුත් මේ වගේ video හම්බ වෙමු. එතනම ඔයාලට සුබම සුබ දවසක්.